බයිබල් කියවීම ගීතාවලිය 41 වෙනි පරිච්ඡේදය පළවෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා දිලින්දා සලකන්නා ආශිර්වාද ලද්දේය. විපත්ති දවසේදී ස්වාමින් වහන්සේ ඔහු මුදින සේක. ස්වාමින් වහන්සේ ඔහු රක්ෂා කරන සේක. ඔහුගේ දිවි රක්නා සේක. ඔහු පොළොවෙහි ආශිර්වාද ලද්දේ වන්නේය. ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු බාර නොදුන මැනව. ස්වාමින් වහන්සේ ඔහු ගිලන්ව උත්හානෙදී උසුලන සේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස් කරන සේක. මම කතා කොට ස්වාමීනි මට කරුණා කළ මැනව. ඔබට විරුද්ධව පව් කළෙමි. එබැවින් මාගේ ආත්මය සුව කළ මැනවයි කීමි. මාගේ සතුරෝ මට විරුද්ධව නපුර කතා කරමින් කවදා ඔහු මැරෙන්නේද? කවදා ඔහුගේ නාමය මැකෙන්නේ දැයි කියති. ඔහු මා බලන්ට ආවොත් නිෂ්පල දේ කතා කරයි. ඔහුගේ සිත අයිතුකම් රැස් කරගනි. ඔහු පිටතට යන කල එය ප්‍රකාශ කරයි. මට වෛර වෙන සියල්ලෝ මට විරුද්ධව එක්ව කොඳුරති. ඔහු මට අන්තරාය කිරීමට උපාය යොදති. නපුරු ලෙඩක් මොහුට වැළඳී තිබේ. උත්පලව ඉන්න මොහු ආයේ නොනැගිටින්නේ යයි කියති. එසේය. මා විසින් විශ්වාස කළා වූ මාගේ භෝජනය කෑවා වූ මාගේ හිතේසේ මිත්‍රයා මට විරුද්ධව විළුඹ එසවීය. නමුත් මා විසින් ඔවුන්ට විපාක දෙන පිණිස ස්වාමීනි මට කරුණා කොට මා නැගිටෙව්ව මැනව. මාගේ සතුරා මා කෙරෙහි ජය ഘോഷා නොපවත්වන්නේය. ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි. මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටින සේක. සදාකල්ම ඔබ ඉදිරියේහි මා තබා ගන්නා සේක. ඊශ්‍රායල්ගේ දෙවිවූ ස්වාමීන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසා වේවා. ආමෙන්. බයිබල් කියවීම ගීතාවලින් 43 වෙනි පරිච්ඡේදය පළවෙනි පදයේ සිට 11 වෙනි පදය දක්වා. දෙවියන් වහන්සේ මුවන් දිය දොළවලට ඉතා ආශාවන්නාක් මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. දෙවියන් වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාස වේ. මම කවදා ඇවිත් දෙවියන් වහන්සේ ඉදිරියේහි පිනෙම්ද? ඔබේ දෙවියන් වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල මාගේ කඳුළු දිවා රාත්‍රී දෙකෙහි මට කෑම විය. මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව ප්‍රීතිය ප්‍රශංසා ශබ්ද සහිතව ඔවුන් කැටුව දේව මන්දිරයට ගිය ආකාරය සිහි කරමින් මාගේ ආත්මය වගුරවමි. එම්බා මාගේ ආත්මය මක් නිසා මලානිකව ඉන්නේහිද? මක් නිසා මා තුළ කැළඹෙන්නේහිද? දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව. මක් නිසාද මාගේ මුහුණේ සැපදායක වූ මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි. මාගේ දෙවියන් වහන්ස මාගේ ආත්මය මා තුළෙහි මලානික වේ. එබැවින් යෝර්දාන් දේශයේ හෙමෝන් කඳුවල මිෂාන් කන්දෙත් සිට
ඔබ සිහි කරමි ඔබගේ ජල ධාරාවල ഘോഷාවෙන් ගැඹුර ගැඹුරට හඬ ගසයි ඔබගේ සියලු රැළ සහ තරංගයෝ මා වසා ගත්තෝය එහෙත් ස්වාමීන් වහන්සේ තමන්ගේ කරුණා ගුණය දිවා භාගයේදී නියම කරනසේක රාත්‍රී භාගයේදී උන්වහන්සේට ගීතිකාවක් එනම් මාගේ ජීවනයේ දෙවියන් වහන්සේට යාඥාවක් මා සමග වන්නේය ඔබ කුමට මා සිහි නැති කළසේක්ද සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙන්නේ මාගේ පර්වතය වූ දෙවියන් වහන්සේට කියන්නෙමි මාගේ ඉදිරිකාරයෝ උපේ දෙවියන් වහන්සේ කොයිදැයි නිතර මට කියමින් මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක් මෙන් මට නින්දා කෙරෙති එම්මා මාගේ ආත්මය මක් නිසා මලානිකව ඉන්නේහිද මක් නිසා මා තුළ කැළඹෙන්නේහිද දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙව මක් නිසාද මාගේ මුහුණේ සැපදායක වූ මාගේ දෙවි වූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි ආමේන්